ධර්ම සාකච්ඡාව. මෙම ධර්ම සාකච්ඡාවට සහභාගී වන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. කේසා කියනකොට කේසාලෝමානකා කියලා මාරු කරන්නේ නැතුව එකක් ගන්නවා. ඒකත් ඒක තුළ ඒකේ ස්වરૂපයෙන් හිතට අරමුණු වෙනවා. එහෙමයි කරන්නේ. දැන් ඔය පහ මුලේ සිටවට අවසන්ම වලට කරන්නෙමත් ඒ පහ තුලින් එකක් වැඩිම වෙන් කරගන්නයි. වැඩිම වැටෙනයි. ඒකත් ඊට පස්සේ පිළිපවගෙන ඒකම කරන්න ඕන. ඒකවට ඒ තුළ හිත ඒ අරමුණු වෙලා පැහැදිලිව මේ ඇහැට පේනවා වගේ අරමුණ තියෙනවා. ඒ ඇහැට පේනවා වගේ අරමුණ තේන්න ගත්තාම පස්සෙ පටික්කුවට හරවන්නේ. පටික්කුවට හරවනකොට ඉතින් වචන වශයෙන් නොකියවට වර්ණ හිතාගෙන වර්ණ පිළිගොල්ල බලනවා. සතහන බලන සතහනේ පිළිගොල්ල බලනවා. ඒක ගඳ මනසට අරමුණ වෙනවා. මොනෝද්වාරයට නාසිකාට පමණන්නේ. ඒ ගඳ අරමුණ වෙනවා. කලින් දැකලා ඇති මේක කෙස් ගහක් පිච්චෙනකොට හැමනේ ඊළඟට ඒක පිහිටි තැන තියෙනවනේ ආශ්‍රිත තකුණක. ඒ කියන්නේ හම එතන මේ ලේ දහඩි ඔක්කොම මේක තියෙනවා. පිට ඔක්කොම මේ ආශ්‍රිතව තියෙනවා. ඒ කනුවත් පිළිගොල්ල බාන තියෙන තැන. ඊට පස්සේ පිහිටි ස්ථාන හැටි බාන. ওই විදිහට බානකොට තමයි මේ අර පිළිකුල වැටෙන්න පටන් ගන්නවා. පිළිකුල වැටෙන කොටිට කලින්ම සමාධියට වෙනවා. ඒ සමාධියේ කමිකාක් නැවත නැවත මේ සමාධිය කෙරෙහි ආශා කරන්නේ නැතුව පිළිකුල මෙනෙහි කරන්නේ. ඒක නැවත නැවත සමාධිය දිගට පවත්වනවා. සමාධිය දිගට පවත්වනකොට ඒ කැටිතාස් කරලා ඊට පස්සේ අංග ටික බලන්න. මේ අරමුණට නැඟු වූ විචාරකේ, අරමුණේ හැසිරු විචාරේ, අරමුණේ දිනෝ ප්‍රීතිය අරමුණේ සැපවත් කළ සැපය අරමුණෙන් පිට යන දීපවතුන ඒකාග්‍රතාව ඒ පහ මුලින් සකගත මිනිහ කරන්න ඕනේ. එතකොට මේ ආයමත් පටන් ගන්න අර පිළිතුර. අර ඒකම අරමුණේ තම වැඩි වෙලාවක් පවත් ගන්න ඕනේ. දක්ෂිණ කියන්නේ ගෞරවයෙන් පිරිනමන දෙනේ. ගෞරවයෙන් පිරිනමන දේ දක්ෂිනාව. උදක කියන්නේ ජලය. ගෞරවයෙන් පිරිනමනවන ජලය. පූජා කරන ජලය. පාලි වචනේ දක්ෂිනෝදක පාලි වචනේ. හරි. අපි සිංහලෙන් දක්ෂිනෝදක කියනවා. මේ දානයයි දක්ෂිනාවයි දෙකක් තියෙනවා. දානය කියන එක ත්‍රිසංගත සතාට පවා අතරණයට පවාදෙන දේ දානය. ඉතින් උසස් තුමන දින දානක දානෙම කියනවා. නමුත් දක්ෂිනාව කියන එක ගරු කටයුතු තුමන දින දානෙ. බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සිල්ලු තුන්ද ගුණෝ තුන්ද සංඝහර දෙන දානෙ දක්ෂිනාව. ඒ නිසා එක තවත් වැඩින දාන දක්ෂිනාව කියනවා. දාන දක්ෂිනාව. ඉතින් මේ දක්ෂිනෝදක කියලා කියන්නේ අර ඒ ගෞරවයෙන් පිරිනමන ජලය. දක්ෂිනෝදක කියන්නේ පාලියෙන් කියන්නේ දක්ෂිනෝදකම් දක්වා කියන්නේ දක්ෂිනෝදකේ විසල පිළිසමන. ඊට පස්සේ දාන දෙදෙන. ඒක ඇත්තටම දිගටම මේ මාර්ගයේ දින්න කෙනෙක් නෙවෙයි කියන්නේ. ඒක අපහසුයි. එයින් එකක් වෙන් කරගෙන ඒක පිළිපද ගන්නවා. සුපගතයි සමාධිය වදින් පිළිපදන්නේ ලැබෙන්නේ. අනිකෝ පිළිකුල් අරමුණ අස්නේ පිළිකුල් අරමුණේ හිත පවතින එක ලේසි නැහැ. ඒකට හොඳට විකාරක වේගෙ තියෙන්න ඕන. නැවත නැවත සියුම් කරන්න ඕන. ඔව් සම්පත් වෙනවා. ඒකයි. ඒකෙම තමයි. කවුරුනත් මුලින් තමයි පළපුරුදු භාවනාවක් කරනවා. ඒකෙන් පටන් ගෙනවන ආරම්භ. ඊට පස්සේ
කොයි දේ පුළුවන් වෙනවා. කපුරු කපුරු ධනසාර කියන්නේ කපුරු. පදිත්තේන කියන්නේ පහනේ. ධනසාර පදිත්තේන කියන්නේ තන පයන්න දික්කලා තියෙන සංදීයට. ධනසාර පදිත්තේන කියන්නේ ධනසාර පදිත්තේන. කපුරු පහනින්. කපුරු පහනින්. දැන් තෙල් පහනින් නම් ගන්ධ තෙල පදිත්තේ. ඉතිපන්දමින් නම් චිත්ත තෙල පදිත්තේ. චිත්ත තෙල පදිත්තේ. චිත්ත චිත්ත. චිත්ත කියන්නේ ඉති. ඉති පහ. ඉති පහන් ආලෝකය. බල් දෙකක් දැම්මොත් විජ්ජුල්ලතා පදිත්තේ. විජ්ජුල්ලතා. විදුලිය විදුලිය පහන. විදුලි පහන. විජ්ජුල්ලතා කියන විදුලියට පාළිය. විජ්ජුල්ලතා. පදිත්තේන. දීතේන සම්බුද්ධං. නෑ අත්ති අත්ති නෙමෙයි අත්ති කායනමැදි මහා පරණ තියන අත්ති ඇත ඉමස්මින් කායේ මේ කයෙහි චේතා අත්ති චේත ඇත ලෝමා අත්ති ලෝම ඇත නකා අත්ති නිය ඇත අත්ති කියන්නේ ඇත කියන එක අත්ති කියන එක වෙන ඒක තියෙන ඉදිරියෙන් තව අතේ නේ අත්ති අත්මින් යාවක් ඒක වෙන්නේ ඒ ඇට සැකෙල්ලට කොටස් අත්ති කියන්නේ එතන කායන බැඳින් මහ ප්‍රණ නැති හන්නේ මෙතන කායන බැඳින් මහ ප්‍රණ නැති හන්නේ ඒකට අත්ති අත්ති සම්ති එකකට අත්ති අත්ති කියන එකකින් බහුවචනයක් තියෙනවා අත්ති සම්ති ඇත ඇත ඇත්තාව ඒ වගේ ඉමස්මින් කායේ ඉමස්මින් කායේ මේ කයෙහි මේ කයෙහි ඉමස්මින් කියන්නේ සරුව නාමයක් කායය කියන්නේ එකම නාමයක් එතකොට මේ ඉමස්මින් කායේ මේ කයෙහි අනුංගෙදිනේ මේ කයෙහි සමංගේ කයෙහි නැන් මෙතන මෙහෙමනේ දැන් මසයිට දෙයක් නෙමෙයි කියලා මුලින් කියන්න ගියොත් අපහසුයි. දැන් මෙතන කියන්නේ මේ මත කියලා කෙනෙක් නෑ ඇත්තට. මේ ශරීරයේදී මේ කොටස් තියෙනවා. දැන් මේ ශරීරය ගැන අවබෝධයක් නැති නිසානේ මේක සල්සන්දියන්නේ, ඉතින් මේක රකින්නේ, ඕනවට වඩා මේක තැළුම් කරන්නේ නේද? එතකොට ඒක නිසානේ මේ ස්කන්ධ පහ ගැන දුක් වෙන්නේ කරදර වෙන්නේ. දැන් මේක සම්බන්ධව දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ සියල්ල දන්නවා නේ. උන්වහන්සේ මේ ලෝකෙහි තියෙන පිළිකුල් අරමුණේ පවා උසස් අර්ථයක් නෙලා ගන්න දන්නවා. දැන් අර උපමාවක් කියනවා. අසුචි වලක මැණිකක් තියෙනවා. ඉතින් අසුචි කෙරෙහි පිළිකුල් කරන පුද්ගලයා මැණික අල්ලන්න යන්නේ ගන්ධයි පිළිකුලයි අප්‍රසන්නයි. නමුත් මැණිකේ අගය දැනෙච්චේ නම් අසුචිවලට බැහැල් හරි අරගෙන අරක සෝදලා පිරිසිදු කරලා ප්‍රයෝජන ගන්නවා නේ. ඒ වගේ දැන් මේ දෙකක් වුණොත් කියන්නේ තින් ප්‍රොටීන් කියන අසුචි කියන අපිරිසුදු දේවල් නේ. අපිරිසුදු දේවල්. ඒ අපිරිසුදු දේ ගොඩ තියෙන ඇතුලේ මැණික. මොකක්ද මේ මැණික? නැත්තම් උතුම් දේ වටිනා දේ චිත්ත සමාධිය එකක්. ධ්‍යානය. ධ්‍යානයක් හොදා ගන්න පුළුවන් තේසාවලිය. ලෝමාවලි නඛාවලි එතකොට ඒ ධ්‍යාන උපදවාගෙන ධ්‍යානෙන් නවතිනවා නෙමෙයි ඒ ධ්‍යානයේ පද පාදව කරගෙන විදර්ශනා වඩලා සීල ධර්මයන් චතුරාර්ය සත්‍ය ප්‍රහඩවල නිවන් දැකීම ඒකයි මේකෙන් කරන්නේ දැන් මේ මෘත ශරීරය බලන්න මෘත ශරීරය කියන එක ලං වෙන්න බැරි බලන්න බැරි අප්‍රසන්න දෙයක් ඒක තුලින් තෝ ගන්නවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියද කරුවක් සත්‍යඥානින් දැකලා මේ අපිට අරන් දීලා තියෙන මෙන්න මෙහෙම කරන්න මේක තමයි පිළිවෙත කියලා. දැන් රූපකා පිළිබඳව තියෙන චන්දරාගේ චන්දරාගේ කියන්නේ බලහත්කම. බලහත්කම නිසානේ මේ මිනිස්සුව නැත්තම් සත්‍යෝ රූපකාගෙන මෙච්චර දෙහෙතෙන්නේ නේද? මෙච්චර මෙහෙතෙනවා. හැබැයි මේක පිළිකුල වශයෙන් දැකලා උපසනා කරයන් පස්සේ ඉතින් මේ ගැන සමන්ගේ එල්ම පදින්නේ නැහැ අවබෝධකින් යුතුව තමයි කටයුතු කරන්නේ. ඒකෝට කැම බීම නොගෙන ඉන්නේ නැහැ. වතුර නාන්නේ නැතුව ඉන්නේ නැහැ.
හිත පීරන්නේ නැති වෙන්නේ දැන් නියොද බාන්න නැති ඕකම කරනවා ඒක පිළිදෙමෝ කිරීම ඒ ශාරීරික යථාර්ථය තේරුම් ගැනීම ඒක ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව ඒකම වැඩ ගන්නවා ඒකයි බුදුරජාණන් වහන්සේගේ උපදේශය අත්තමයි දැන් මේ ශරීරය ගැන ඉතින් බලවත් ඇල්ම නිසානේ සිල් රකින්න බෑ බඩගින්න බෑනේ සමහරුන සිල් රකින්න බෑ මඩගින්න බෑ කියේ. නම ශරීරය පිළිබඳ යථාර්ථය දැනගත්තම බඩගින්න කියන්නේ කොසුළු දෙයක්. ඊට වඩා ලොකු දෙයක් මේ ලබා ගන්න ආර එකක් වුණේ ඒක තියෙන්නේ. ඒකයි. දැන් ඒ මුළු ජීවිතේම උපන්දා පටන් කරන්නේ මේ ශරීර පරිජග්ගණයමනේ බලන්න මොනතරම් පුදුම වැඩපටුක රාශියක් තියෙනවද උපදින වේලාව පටන් රුක්ම ගන්න පටන් ගන්න මේ ශරීර පාලනය කරන දුක්ඛ සත්‍ය ඉතින් අප්පා එහා මෙහා හරවනවා දඟලනවා පෙරලෙනවා ඉතින් ඉතලෙසෙන් දුක මලම උතර නිකුත් වෙනවා ඕවා සුද්ධ පරිසර කරන්න වෙනවා ඒ කුඩා කාලයෙන් කිරි දෙමින් ඒකෙන් හැදෙනවා. ඊට පස්සේ තින් සෑම දින ටික ටික කුරුදු වෙලා, තින් මෞපියන්ගේ පිටිපිටින් ශරීරයේ ටික ටික වර්ධනය වෙලා. ඊට පස්සේ තින් අවුරුදු 13ක් විතර යනකොට තින් අකුරු ශාස්ත්‍රීය වෙන ගන්න පටන් ගන්නවා. මොකද මේකට විදකම් කරලා ඉගෙන ගන්නවා. ඒ අවුරුදු 15ක් විතර කරන් දිගෝ කලාකීර්ති ප්‍රශ්නේ අධ්‍යාපන ක්ෂේත්‍රේ මහා වදයක් නිදිනවා. ඒක කොහොම කරන්නේ මේක හසුරුවන්නේ? පවත් කරගෙන යන්න. ඊට පස්සේ රැකියේ ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් මෙල හොඳල් හම්බ කරන්න ඕනේ නැත්නම් මේ ගෙන යන්න බෑනේ. මේකට කැම්බේ මොනේ දුම් කන දුම් ඕනේ. යාන වාහන ඕනේ. ජීවය දොර වඳුම් තුන් ඕනේ. හැම දෙයක්ම ඕන කරන්නේ මේ රූපස්කන්ධය අසුරවන්නේ. මේ මහා දුක්ඛස්කන්ධයකට පිළියම් කරන්න. කෝපිතින් මරණාන්තය දක්වා නොපදවා කරන තේදී ඉතින් මේවා ගැන මම මාගේ දැන් තියෙන එක නා උදම් වෙනවා නැති එක නා කනගාට වෙන. ඔහොම වෙන්නේ නැන්නේ දැනගත්තානන්නේ. තියෙන දේ සත්‍ය වෙනා ඒකේ යථාර්ථය තේරුම්ගෙන ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව ජීවිතේ පවත්වාගෙන යන සැපේ සැපින් පවත්වාගෙන යනවා ඉතින් ඒ මානසික සෝයේ නිසා කයට කවදාකවත් සැපයක් දැනෙන්නේ නැහැ සැපයක් ඉල්ලන්නේ නැහැ ඉල්ලන්නේ මනස තමයි මේක ඇලිම තියෙන මනස තමයි ඒකෙන් නොවේජා තියෙන්නේ අර ගම්ම කෙනෙක් කිව්වා ඒ පුතා හදිසියෙ ඇක්සිඩන්ට් එකේ අන්තරාවල බඳලක් නැහැ තරුණ පුතා. මෙතුණම් පස්සේ ඇඳුම් තෑගි දෙන්න ඔය අතරේ යන දෙන්න බැලුවාම ඇඳුම් කොටන් 70 ගානක් තිබුණා. අලුත් කෙනෙක් 172ක් පාවිච්චි කරුවා. ලෝකෙ මෙයා කහන්නේ එකට වඩා අර කොන්දයි එකට වඩා මේ කොන්දයි කියන්නේ සරසන්ඩ ගත්ත දේවල් නේ. තරුණ ජීවිතය ඇති මත්යන් පානය කරලා වාහනේ පදවන්න ඇක්සිඩන්ට් වෙලා. එතනම අන්තරාය වෙනවා. ඉතින් ওই වාගේ සිදුවීම් තියෙනවා. අතවාසියෙන් අර මේ ගතිකාරතුමා ගැන අහලා ඇතිනේ. කලන පෙච්චර මනස සැතෙන් හිටියදනේ. ඉතින් ජීවිතේම ඉතින් මෞපියන්වත් සත්කාර කරනවා, මැටි කර්මාන්තත් කරනවා, මුදල් පාවිච්චි කරන්නේත් නැහැ, විකාල භෝජනෙත් නැහැ, අවශ්‍යකමකුත් නැහැ. කොලෝ කපන්නේවත් නැහැ. ඒ තරමට බොහොම ධාර්මිකව තමයි ජීවිතේ පවත්වා ගන්නේ. මෞපියන් දුක්ඛාන කරමින් බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ වස්වාසල උපස්ථාන කරමින් මොන තරම් තේරියක් කරාද? ඒකට අදාහසත්ය දැකීම නිසා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අර බුදුරජාණන් වහන්සේ වග්ගමුදා තීරිය කියලා භික්ෂුන් වහන්සේලා 500ක් හිටියා. යෝතිකාලා මහනුවර පැත්තේ වග්ගමුදා තීරිගෙන ආහරණයක. හැබැයි උන්වහන්සේලාට කර්ම විපාකයක් තිබුණා. නමුත් ඒ ජීවිතේ රහත් වෙන්න සමහරවල් පුළුවන්, මතුවට රහත් වෙන්න හේතු සම්පත් ඇතිවෙනු පිණිස දුන්න කායගත ආසතිය. මේ දත්තේ සාපාරය. දීලා බුදුරජාණන් වහන්සේ සුමාන දෙකක් කිසි කෙනෙක් සම්මුඛ නොවේ නැහැටි විවේක ගත්තා. අනේ සමහරු රහත් වුණා ওই සමාන දෙක ඇතුළතේ. සමහරුන්නේ දෙල්ල බැතුපු කුණපයක් වගේ ශරීරේ පිළිකුල් වෙනවා. පිළිකුල් වෙලා අනිත් කුරේ දිගුන අනේ මගේ දෙල්ල කපා දා. මට බෑනේ මේක කියන්නේ. ඔවුනෝ කීප දිනෙක දෙල්ල කපා ගත්තා. ඊළඟට කෑමට එනවා මේ
දුප්පත් මේ හිඳුණු මිනිස්සේ එයාට කිව්වා මිනිස්සෝ ඔබට දින්කමක් කියලා දෙන්න මේක දෙල්ල කපා දාන අපේ තියෙන දේවල් ගන්න. ඒ මිනිස්සයා බොහොම අකමැත්තෙන් එක නමක් දෙනු වෙලි හැකුවා. ගින් කඩුව හොදන කොට ගඟේ දැන් මේ විසදුට දේවතාවෙක් කිව්වා තමන්නාට හරි පුණ්‍යවන්තයෙක් නිවන් දැක්කේ ඇත්තට නිවන් දැක්කුවානේ කියලා උනන්දු කෙරෙව්වා. ඒ මිනිහා ගිහලා ඊට පස්සේ පුතියක් ගානේ ආ නිවන් දැක්කේ නැති ඇත්තෙන් එළියට එක දවසක තුතිය අපේ දා ගන්නෙ. විසදුට අමු දේවතාවගරු වැඩ. පස්සේ ඒ මොකද බුදුරජාණන්ට දන්ව ඇතන්න බලයක් අපේ කර්මික වාගයක් අනිවාර්යෙන්ම ඔබ තිබෙනවා. හැබැයි මේ සිදුවන්නේ භාවනා කරලා ඒ වාගේ මම කියන්නේ මේ ඔය මේ දසීසාකාර වඩලා දෙල්ල මැදපු කුණපක් වාගේ මේක පිළිගුණ නම් පස්සේ ජීවිතාණි කරගන්නේ. නෑ නෑ එහෙම එකක් නෑ. නැති කර ගැනීම අදහස නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේක හේතුවකින් හටගත්ත ඵලයක් මේක නැති කරන්න බෑ. නැති කරන්න ගියොත් ඒක අනවශ්‍ය සිතිවිල්ල. මේකෙන් ලබා ගන්න තියෙන අර්ථය නලා ගැනීමයි. අර මුලින් කිව්වාගේ උපචාර සමාධි ප්‍රථම අධ්‍යාන අර්පණ ලබාගෙන විපස්සනා කරගන්න. අයර කියලා තියෙන්නේ ඔය ආනිසංස කතා. ඒක ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතු මහතෝ අත්තසං වත්ති මහතෝ සංවේගා සංවත්ති ඥාන දර්ශන ප්‍රතිලාභා සංවත්ති විද්‍යා විමුක්තිපා ඵල සත්‍ති ක්‍රියා සංවත්ති කතමෝ වේක ධම්මෝ කායගතසති. ඔහොම මේක දේශනා තියෙනවා. අමසංතේ භික්ඛවේ පරිගුංජಂತಿ ඒ කායගතසතින් පරිගුංජಂತಿ අමතන්තේ දික්කවේ නොපරිබුඤ්ඤන්ති ඒ කායගතා සතින්නේ පරිබුඤ්ඤන්ති. කායගතා සතිය පරිභව කරන්න අමුත්තේ වළඳන්නේ. කායගතා සතිය පරිභව නොකරන්න අමුත්තේ නොවළඳන්නේ. ඔය දෙක ලක්ෂණ දේශනා ගොඩාක් තියෙනවා මට මතක. අඟුතරණිකා ඒකක නිපාතේ සූත්‍ර 68ක් තියෙනවා වගේ. ඒකෙන් පෙන්නන මේකෙ තියෙන වටිනාකම. ඒ නිසා මේක බොහෝම බුද්ධ ශාසනයේ භාවිතා කරපු භාවනාවක්. ඒකාග්‍රතාවනේ අරමුණෙන් අරමුණට පදවෙන් කරන්න යනවා සමාධියේ කද විතරින් පිටින්න්නේ. එක අරමුණින් නෙගොටයි සමාධිය සදට පහළ වෙන්නේ. සමාධිය කියන්නේ කොයි ආකාරයේ අරමුණු වෙන ඉතරයි. අරමුණු වශයෙන් වෙනයි සමාධියේ ලක්ෂණ එකයි. සමාධියේ ප්‍රවැත්මයි. නීවරණ පහක් තියෙනවා. නීවරණ යටපත් වෙනකොට ධානාංග පහ සක්තිමත් වෙනවා. ධානාංග පහ සක්තිමත් වීමෙන් තමයි නීවරණ යටපත් වෙන්නේ. එතකොට ඒක තමයි පළවෙනි ධානය. ඉතින් නිවන කොනෝ තියෙද තියෙද යන්න පුළුවන්. ආසව කියන වචනේ පද හතරකින් තෝරනවා. කාමාසව, භවාසව, දික්ඛාසව, අවිජ්ජාසව කියලා. ආසව. ආභවග්ගං ආගෝත්‍ර භුංවා සවන්තිති ආසවා. භූමියෙන් භවාග්‍රේ දක්වා පැතිරෙනවා. සවන්ති කියන්නේ පැතිරෙනවා. ධර්ම වාසයෙන් ගෝත්‍ර භූෂිත දක්වා පැතිරෙනවා. එතකොට ඒ කියන්නේ භවග්‍රේ දක්වාව මේ ආශ්‍රම පැතිරී පවතින හැම සංසාරයකම ඒක එකක්. අනික තමයි දැන් මේ මාර්ගඵලාභෝදයේදී ගෝත්‍ර භෝෂිත දක්වාම ආශ්‍රම චිත්ත සංතානවල පවතිනවා. එතකොට ඕකද තේරුම කියනවා
තිර පරිවාසියත්තේන මදිරාදෝ ආසවා වියාති ආසවා බොහෝ කලක් කල් කිරීම අර්ථේ කෝ දැන් ආසව කියලා අපි ලංකාවේ ඒ ආයතේද දිහෙත් පෙරනානේ ආසව ඒවා උණු කරන්නේ නැහැ දිහෙත් පල් කරන පොළොයට මේ ඔව් බස් මේ සම්බෙන් දරිනවා ඒවා කරාගන්නේ ආසව කල් කිරීම සංකීර්ණ තමයි ආසව. ඒ වගේ චිරපරිවාසයක් තියෙන බොහෝ කාලයක් අනාවදිමත් දීර්ඝ සංසාරයේ පටන් මේ සංඛාණය තුළ මේවා කැකෑරි කැකෑරි මේ මොකද්ද පල් වෙවි පල් වෙවි කැවුණා. ඒක තමයි ආසව. ඒ ආසව උතුරන්නෝ. ඇහෙන් උතුරනවා, කනෙන් උතුරනවා, නාසිකාවෙන් උතුරනවා, දිවෙන් උතුරනවා, කයෙන් උතුරනවා, හිතෙන් උතුරන දොරටු හයෙන් මේවා රැගිරෙනවා. එකක ආසව ශ්‍රවණේ මේ ශ්‍රාවණේ වෙනවා එතකොට ඒක ගෝත්‍ර භූතිත දක්වා මේ දිගුවට මේ චිත්ත සංකාන වල පවතිනවා ගෝත්‍ර භූ කිව්වහම සෝවාන් වුණත් තව සකදාගමනිකන් කොටසක් තියෙනවා අනාගාමනිකන් කොටසක් රහත්නිකන් කොටසක් තියෙනවා රහත් මාර්ගයේ තුලින් තියෙන වෝදාන කියන චිත්ත දක්වා මේක දුවනවා කොටසක් භූමි වාසයෙන් ඉතින් අපේ චිත්ත භාගිරේ දක්වාම වැඩ කරනවානේ අවිචේ ප්‍රථම භවග්‍රය දක්වා මේ සිත අරමුණු ගන්න හැම දෙයක්ම ආශ්‍රව වශයෙන් අල්ල ගන්නවා. කාමාශ්‍රව කියන්නේ භාසව කියන්නේ කුෂ්ණාව. ඒ 11 කාම භූමියේයි තී ධර්මයන් පිළිබඳ වාතාව කාමාශ්‍රව. ඊළඟට භවශ්‍රව කියලා මෙතන කියන්නේ රූපාරූප භවයන් සම්බන්ධව ආශාව. ඒතකොට කාමාශ්‍රව භවශ්‍රව. දික්ඛාශ්‍රව කියන්නේ දෙසකක් මිත්‍යා දෘෂ්ටි. දෙසකක් මිත්‍යා දෘෂ්ටියටම ආසව තියෙනවා. අවිද්‍යාසෝ කියේ මොහොහේ අවිද්‍යාව. ඒකෝට මේ ධර්ම තුනයි පරමාර්ථ වශයෙන් මෙතන තියෙන්නේ. ලෝභයයි, දික්ඛියයි, මොහයයි. අර ලෝභය දෙකට බෙදුවා කාමාසෝ භවාසෝ කියලා කොටස් පහකින් තේරුම් ගන්න. දැන් අනාගාමිනවට කාමාසෝ ඉවරයි, භවාසෝ තියෙනවානේ. ඒක තෝරන්නයි. ඒක දෙකට බෙදෙන නිසා. අනිත්වා දෙකට බෙදෙන්නේ නැහැ. අනිසා මේ ඒ අවස්ථාවෙන් කුණි වෙලා යනවා මිසක් දැන් දිත්තාසව සෝවාන් මාර්ගයෙන් අවසන් වෙනයි මෙහා තියන්න තියෙන්නේ එකක් හැටියට පෙන්නවා අවිද්‍යාසෝකෙන් අරිහත් මාර්ගය දක්වාම පවතිනවා කොටස කොටස සිඳෙනවා අපාගාමී අවිද්‍යාව සෝවාන් මාර්ගයෙන් නැති වෙනවා මනුෂ්‍ය ලෝක එකවරක් ඉපදීමෙන් එහාට තියෙන මේ අවිද්‍යාව එදෙනු අඩු වෙනවා අනාගාමී නොවෙත මේ 11 කාම භූමිය පිළිබඳව තියෙන අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති වෙන ඊළඟට අරිහත් මාර්ගයෙන් තමයි ඉතිරි ටික අවසන් වෙන්නේ. ඒ නිසා අවිද්‍යාව රහත් මඟ නෝන දක්වා යනවා. මෙන්න මේ තමයි ආසව. කාමාසව නම් කාම භූමිය සම්බන්ධ සීල වස්තුන් පිළිබඳ ආසාව. භවාසව භව සම්පත් පිළිබඳව ආසව. ආශ්‍රමයේ ආසාව. මේ ඊළඟට දික්ඛාතව දෙකක් මිත්‍රු මිත්‍යා දෘෂ්ටියෙන් එකක්. අනික තමයි අවිද්‍යාව සීළු අඥානකම. එතකොට දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා අඥානං කුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං කුබ්බන්තා පරන්තේ අඥානං ඉදස්සච්ඡේත ප්‍රතිසම්පන්නේ සුධම්මේසු අඥාන. ඔහොම තියෙන අවිද්‍යාව විස්තර කරනකොට අපි දන්නවා. දුක්ඛේ නොදන්නකම සමුදය නිරෝධේ මාර්ගේ පූර්ව ආත්මේ පූර්ව කාලයේ අපර කාලයේ තන අතීතේ අනාගතේ නොදන්නා බව අතීතන දෙකම නොදන්නා බව ප්‍රතිසම්පාද නොදන්නා බව ඔය කියන කොම අයිති වෙනවා දසයුතුගේද ඒ දසයුද්දේ කියන්න පිළිබඳව නොදන්නකම තමයි අවිද්‍යාව කියන්නේ අවින්දියන් නින්දසීති අවිද්‍යාව නොකරුද්දේ නොකොටු දෙය කරනවා. විඤ්ඤාණ නැින්ද තීචා විද්‍යා කලේතු දෙය නොකර අරිනවා. ඒ වගේම අවිචිත්තං කරෝසේතිය විද්‍යා. අවශ්‍ය දේ වහනවා. නැත්තම් මේ යූස් වෙන්න දෙන්නේ නැහැ. අවිචිත්තං කරෝති. යථා තාත්තේ මතු කර ගන්න දෙන්නේ අවිද්‍යාව. ඒ වගේම අවිච්ඡමානේ ජවසේතිය විද්‍යා. නැති දේවල් කෙරේ දුවනො. දැන් සත්‍ය පුද්ගල ඉස්ත්‍රියේ පුරුෂ ඕවා නැති දේවල් පරමාර්ථවාදීන්නේ ඒවා පෙරේ දුරන ඊළඟට කිජ්ජමානේ නජවතීති අවිජ්ජා
ඇති දේ කෙනේ දුවන්නේ නැහැ. නාම රූප ස්කන්ධ ආයතන මේවා ගැන දුවන්නේ නැහැ, රොදන්නේ නැහැ, අවබෝධ කරගන්න. ඔන්න ඔයාගේ තේරුම රාශියකින් අවිද්‍යාව කියනවා. අවිද්‍යාව. විද්‍යාව කියන්නේ නුවණ, අවිද්‍යාව කියන්නේ අනුවණ. ඒකකින් ආස්තව. ඉතින් ඒක නම් වලින් ඒක හඳුන්වනවා. ආස්තව, ඕග, යෝග, ග්‍රන්ථ, පරාමාස ආදී ගොඩක් නම් වලින් තියෙනවානේ. එක එක අවස්ථාවෙන් ඒ නම් හඳුන්වනවා. ඒක සම්මාදිට්ඨිය ප්‍රඥාව. අම්මසකත සම්මාදිට්ඨි. සම්මාදිට්ඨියනේ මිත්‍යාදිට්ඨිය නෙවෙයි. සම්මාදිට්ඨිය කියුවත් දෙලිම ප්‍රඥාව. මිත්‍යාදිට්ඨිය කියුවත් දෙලිම දෘෂ්ටිය, දෘෂ්ටිචෛතසිකය. ඒතර කම්මසකත සම්මාදිට්ඨිය කියන්නේ කළ කුසල් අකුසල් කර්ම විපාක පිළිගන්නවා. කුසල් අකුසල් පිළිබඳ විපාක පිළිගන්නා නුවණ තමයි සම්මාසකත සම්මාදිට්ඨිය. අපි කියනවා කර්මක්‍රියාවාදී කියලා එහෙම පුද්ගලයන් ගැන. යමේ කර්මයේ පිළිගන්නා විපාක පිළිගන්නවා. දැන් අපි මේ දෙකලොත් මේකේ ඵලයක් ලැබෙනවා කියලා දෝණයෙන් තේරුම් ගැනීම තමයි සම්මාසකත සම්මාදිට්ඨිය. සම්මාසකත. සම්මාසකත කර්මයේ ප්‍රතිලෝකට ඇති බව දන්නා නුවණ. සම්මාසකත කම්මක් සකතා කියන එකද කම්ම සකතා සක කියන්නේ සුවකීය කර්ම. එතකොට සමන්දේ කර්මයේ සුවකීය කර්මයක් සමන්ද විපාක දෙන බව තේරුම් ගන්නවා. ඒක කම්මසකතා සම්මාදිට්ඨි. අර තියෙනනේ කම්මස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම ප්‍රතිසරණෝ යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා සස දායාදෝ භවිස්සාමි. ඔය කියන්නේ ඒ මෙනෙහි කරන්නේ නැති කම්මස්සකෝමි. මම කර්මයේ පුරුමු කොට ඇත්තේ. කම්ම දායාදෝ කර්මයේ දායාද කොට ඇත්තේ. කම්ම යෝනි කර්මයේ සැප දුක් ලැබීමේ මූලික හේතු කොට ඇත්තේ. කම්ම බන්දු කර්මයේ ඥාති කොට ඇත්තේ. කම්ම කටිසරණ කර්මයේ පිළිකරණ කොට ඇත්තේ. කල්‍යාණං වා පාපකං වා යං කම්මං කරිස්සාමි කුසල් හෝ අකුසල් හෝ යම් කර්මයක් කරන්නේ නම් සස්ස දායාදෝ බහිස්සමි. ඒකට වගකී යුක්තයි නිකරුවා ගන්නෙ. එතකොට කම්මස්සකත මනසිකාරය. ඒකයි ඒ මෙනෙහි කිරීමේ නුවණ කම්මස්සකත සම්මාදයි. ඒගොල්ලෝ ඇත්තට මනෝලෝකදීnde හේතු වෙන අතීත කර්ම කොච්චරක් තියෙනවා. එක ජාතිකනේ කල්ප ගණන් ඈත කර්මත් බලපානවා. එතකොට ඔහු සසරදී සමාරේත ධ්‍යානාගී තාපස කෙනෙක් කියලා ඉන්නේ ඇති. ධ්‍යානාගී තාපසිනුට දානයක් දෙන්නේ ඇති. එක්ක ප්‍රතේ බුදු කිනුගුණ දාන දෙන්නේ. නමුත් එයා දන්නේ එයා පැතුවේ නෑ මට මතුවට මේ නියම ධර්මයේ නියම සම්මාදිට්ඨිය ලබන්නේ හේතු වේවා කියලා. එහිදීනේ අය සම්පත්තාගෙන දන් දුන්නා. සම්පත්තාන දන් දුන්නා මේකන් රූපව ලැබෙනවා සම්මාදිට්ඨිය පිටින්ද යට වාසනාව නැහැ. ඒකයි. දැන් අපි පින්කම කළ හැම වෙලාවෙම කියනවානේ මීනා කුණ්‍ය කම්මේන මාමී බාල සමාගම සතන් සමාගම හොති යාවනි බාල. සතන් කියන්නේ කවුද? බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා. කල්යාණ මිත්‍ර උතුමා. එතකොට ඒක ඇත්තම ප්‍රාර්ථනා කරන ලැබුණා නෑ. හිතන්නේ තිබුණ ලස්සන රටක උපදින්න ලැබේවා. ලස්සන ශාරීරියක් ලැබේවා. මේ මේ ධාති ලැබේවා කියලා. ඉතින් ඒක ලැබුණා. ඔව් මෙහෙමනේ. දැන් ඒ ඇත්තෝ දිව්‍ය ලෝකයට යන්න කතාගෙන ආවන්නේ නේ. ඒ ඇත්තෝ නිවන් කතාගෙන පාරමී 10 පුරලා තිබුණා. පාරමී 10 පුරලා තිබුණා.
ඒක තමයි ඉතින්. ඒත් අන්නේ නිවන් දකින්න එකෙන් දැන තින්නේපා ඒ කාලේ මනස ලෝකෙ ඉඳම. ඔච්චර පිටක් ඉන්න කොහෙද? ඉතින් ඒගොල්ලෝ අනිත් මේ සක්වල නෙමෙයි දසදහසක් සක්වල ඇත්තනේ. මේ සක්වල සහිත. ඉතින් ඒගොල්ලෝ ඒ සංගොල්ල සම්පත් ඇතෝ ඒක පිණිති පිටිනික. නමුත් මේ දසපාරමී ගොල්ල සම්පූර්ණ මේ පිටිනික තමයි දෙවලු ඉඳලා ඇවිල්ල බඹලු ඉඳලා ඇවිල්ල මාර්ග ඵලය. ලබාගත්තද? ලබාගත්තා. ඔව් කලින් ලබාගත්තා නම් ඉතින් ඒක සම්පූර්ණයි. ඉතින් රහත් නොවුනත් මේක ඒ වෙන බුද්ධ ශාසනික ලබාගත්තා වෙනවානේ. මේ බුද්ධ ශාසනය ලබාගත්තා කියන එක ඔය කියෙන්නේ. ඒකට හේතුව කියලා තියෙන දැන් ඒ කාමාවචර ජවන් වීතේක ජවන් සිත් හතයි එන්නේ. ඇතැම් විට හයක් ලැබෙනවා, ඇතැම් විට පහක් ලැබෙනවා. හයක් ලැබෙන්නේ මූර්ඛ අවස්ථාවල. මූර්ඛ කියලා කියන්නේ දැන් දැඩිසේ රෝගාතුර රෝගාබාධයකින් පෙළීගෙන ඉන්නවා. එතකොට සිහි නැති වෙනවා. එහෙම නැත්නම් මේ වෙඩි ඇදලා අවියවදෝලින් හානි වෙලා සතුන් යනලා සර්ප දස්ක කරලා වගේ සිහි මූර්ඡා වෙනවා. ඒ සිහි මූර්ඡා වුණාම හෘද වස්තුව ක්‍රියාකාරීත්වයේ ටිකක් අඩපණ වෙනවා. නිකන් ක්ලාන්ත වීමක් වෙනවා. එතකොට බොහෝ සෙයින් ඒ සිහි මූර්ඡා අවස්ථාවල යන්සන් සිහි ඒගලිනකොට ජවම් වීති පහළ වෙනවා. දැනීම ඇසීම ඇති වෙනවා. එකවත ජවන් වීතියේ චිත්තක්ෂණ 6යි තියෙන්නේ. සිහි මූලික අවස්ථාවල. මරණාසන්න මොහොතේදී පමණක් ජවන් සිත් පහකින් සම්පූර්ණ වෙනවා. මොකද කාරණේ නිමීගෙන යන පහනක් වාගේ හෘද වස්තු දැන් නිමීගෙන යන්නේ. හෘද වස්තු අලුතෝප කලාව උපදින්නේ උපන්න රූප කලාවකට තමයි මේ චිත්තක්ෂණ 17 යන්නේ. ඒතකොට කාලෙමදි. ජවන් සිත් සතක් දුවන්න කාලෙමදි. ජවන් සිත් කියන්නේ වේගවත් සිත් හතක්. වේගවත් කියන්නේ අනිත් සිත් වලට වඩා බලගති. එතකොට මේ සිත් හතක් යන තරමට උද්දවස් රූපය දරා ගන්න කාලෙමදි. ඒක නිසා තමයි පහකින් සීමා වෙන්නේ. ඒ පහෙන් තීකින් අර කලින් කරපු කුසලයක් හෝ අකුසලයක් එක්කවාට අරමුණ වීම නිකන් වෙන්නේ. ඒකයි. වස්තුකම හිතක් නෑ බොපද මේ ඉන්නේ ජවන් සිතේ මුලින්නේ හරිනේ සදාරම්මනේ සදාරම්මන බවංග චුති ඔය ක්‍රම තුනෙන් එකකින් චුතිය දෙන්නේ දැන් කෙනෙක් ජවන් සිත පහක් ගියා සදාරම්මන දෙකක් ගියා බවංග සිතක් ගියා චුති වෙනවා දැන් කෙනෙක් දැන් කෙනෙකුට ජවන් සිත පහ ගියා සදාරම්මන නැතුව බවංග ගියා චුති වුණා ඇතැන් කෙනෙකුට තවත් කාලෙක හිටියලා ජවන් හතර ළඟ ගාම් පහ ළඟටම චුතිය වෙනවා ප්‍රජිනේ චුතිය සිදුවීමේ වාර තුනයි තියෙන්නේ. සාධාරම්මන භවංග චුති. භවංග චුති, ජවන චුති. ওই විදිහට. ඒ ක්‍රම තුනකින් චුතිය වෙනවා. ඔය චුති ස්ථානං සිතාමතං කියලා තියෙනවා. චුති ස්ථාන තුනයි තියෙන්නේ. ජවන ජවන ප්‍රතිසංගියාතර, ජවන භවංගාතර, ජවන සාධාරම්මන භවංගාතර. එහෙම කියනවා චුතිය. ඒක වෙන්නේ ඇත්තට ඔය දැන් මරණාසන්න මොහොතේ කියන එක සත්‍යයෙන් කෝටිම් පංගුවක් නෑ. ඊට කලින්. ඊට කලින්, ඊට කලින්. ඔව් දැන් දවස් ගණන් වුණත් පුළුවන් නේ. දවස් 5 6 වුණත් ඒ කටුව තුල සිදුවන්න පුළුවන්. යාට ඇහැේන, කන ඇහෙන වෙලාවේ. ශෝකවතින් ඉන්නකොට එහෙම පුළුවන් ඉඳ තියනවා නම් ශෝකී වශයෙන් ඉන්නවා. ඒකයි වැදගත් වෙන්නේ. ඔව් අන්තිම මොහොත කියනකොට ඒ වෙලාවේ හිත හසුරවන්න බෑ. ඒ වෙලාවේ ඇහෙන්නේ නැහැ, සමාහයට පේන්නේ නැහැ. බොහොම කෙටි වෙලාවයිනේ. බොහොම කෙටි වෙලාවයි. කොච්චර කෙටි වෙලාවද කියලා නම් හිත තුනක් කියන කිනිහේ උදේ මැස්සට කම්මල් කරලා මිසින් ගහනකොට කොච්චර වෙලාවක්ද මැරෙන්නේ? බොහොම ඉක්මනින් මැරෙනවා. අන්න ඒ තරම් කෙටි වෙලාවයි.
ඒ ලාවේ කර ජවන් 35 ලා තමයි මැරෙන්නේ පරිණාසන් ජවන් 35 දෙනිසා කවුරුන් හරි සෝගාසුර වෙනකොට ඉතින් සමීපව ඉන්න ඇත්ත අනුකම්පා කරන්න ඕනේ අපි දන්නේ නැහැනේ කොහෙද යන්නේ දෙය දන්නේ නැහැ කන ඒත් දන්නේ නැහැ නැකේ දන්නේ නැහැ ඉතින් අර ආවොත් එහෙමයි නාවොත් මෙහෙමයි කියලා ඒ දෙපැත්තටම ගැළපෙන්න යම්කිසි උසස් කුසලයක් කර දෙන්න ඕනේ ලෝකයාට ඒකට යාළ සමාස ඒකම හේතුවලා සුව වෙන්නත් පුළුවන් එහෙම අපි දැකලා තියෙනවා දෙපළ තියෙනවා කවුද ඉන්නේ ඔව් එනෝ මේකින් මාසයක්ම ලෙඩින් හිටියානේ ඔක්තෝබර් 23 තමයි ආරම්භ වෙලා තියෙන්නේ දැන් මේ මාසේ දෙවෙනිදා අන්තරාලා තියෙනවා කොහොමදලා තියෙන්නේ ඒක මාසික සතියකට වැඩිනේ එනවා කිව්වා තින් කරා එනම් ඉතින් ඒ දැන් ළඟින් නැත්තෝ මම හිතන උදව් කරන්න ඇති මොකද එනම සිටියේ ඩොම්පේ තමන්ගේ ගමේ ස්ථානයක් හදලා දුන්නනේ අයියලා සහෝදරයෝ එතන හිටියේ එනම මම එපාම කිව්වා ඒ වැඩේ. ඇත්තට මම ගාන ගන්න නිසා. මම ඔතකින් මේ නෑදෑයන්ගේ ගමියාගේ බලවත් සිල් දෙන නිසා භාවනා පන්ති කරකට ලස්සනට ගියා වැඩ සැතරන. බොහොම ඉක්මනින් දුවන ඕන. එනම හරි දස්සයි වැඩට. නෝම සතුටුයි. ওই නෙයස්සන් වලින් සති ගණන් භාවනා පන්ති පවත්වන මම ඒක බුරුම ගිහිල්ලා අවුරුදු දෙකට ආසන්න කාලයක් ඉඳලා නෑ. ඊට පස්සේ මේ මම ඉතින් එපා කිව්වට ඒක වැලකුනේ නැහැ මේ ඩයබටික් කියුණා අවුරුදු 6-7ක් විතර. ඒක කාලය යන ඩයබටික් බස්සෙන්නේ නැහැ බෙහෙත් ගන්නට. ඊපස්සේ මම සේකරම අතර කියලා දුන්න ඒක උපදේශයක්. එක දවසින්ම බැස්සා ඒකෙදි. ඒ වුණාට ඒක ස්ථිර බැස්මක් නෙමෙයි. එනවට ඒක පාලනය කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක එක කාරණයක්. අනික මම මේ ඉඳ ඉස්සර කීප දවසක් ගිහින් ආරෝග්‍ය ශාලාවෙත් සෙට් කරලා මෙහා මොකක්ද හේතුව කියලා හිතනවාද ඉතින් ඒක හේතුවක් කිව්ව එකක් වෙන්න පුළුවන් වෙනමගේ අර හිතනවා මේ බඩගිනි නොදැනීම නිසාද කොහොමද දවල් දාන වෙලාවට ගන්නකොට කොච්චර කරා 25ක් විතර මම කොහේ එතන එක්කවා වෙන්න පුළුවන් පිළිතුරල වෙනවා එකක් අනික සමාජ ලිවර් එකට කමින් බලපාන. ඉතින් ඒ ආහාර ඔය දිනකට ලිවර් එකට සුළු වෙනසක් දැනුණලු. ඒ දිනුනක් වාගේ. හැබැයි දොස්තරල පරීක්ෂණ කරලා ඒක කිසි දෝෂයක් නැහැ කිව්වා. නමුත් හද ශරීර අභ්‍යන්තරයේ තරව විස වෙනවා. ඒක එකක්. තවත් බාහිර උපාද්දර ඇති මොහකාරයි. කිසි දෙයක් කාලයක් තුරන්නේ බොහොම හොඳින් වැඩ කරගන්න මා වයස මොකද 45ක් 70ට වඩා නැහැ. මහත්යෝ ඉතින් අර සමහර විට දැන් උන්වහන්සේ ගැන ආදීන හිතලා තිබුණා නෑ. හිතලා තිබුණා. ඒත් මොනසු කරන්නේ දැන් සමහර මනුස්සු ගොඩාක් මිදස් ගන්නවානේ. මත්නම් කියන්නේ හරිද? එක දවසක් ගුරුමේදී මේ කැඳක දාලා තිබෙන කොච්චි කරලා දවස් දෙකක් දාන්න ගන්නත් බැරුව گیا۔ ඉදැත්තේ. බොහොම නරකයි. කොච්චි එහෙ අපේ කොච්චි හරිද? අපේ ලංකාවේ කොච්චි දවද? බොහොම කරයි. ඉතින් ඒ වගේ මේ ඔයක බොහොම විකයි අඟට දැන් පිටකත් ගියාම කොච්චර දැවිද නේද? එහෙනම් කපුවා සතේ හිටන් දැවිල්ලනේ.